අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තා කරන්නේ ප්‍රමුඛ ආසියාත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මේ මම කවිඳු විජේවර්ධන ප්‍රථමයෙන් සිරස්තල වසර දෙකකට පසු භාගයට පිරුණු වසන්තය සජබේ සමග රට පුරා පන්දම් බස් ගාස්තුත් ඉදිරියේදී වැඩිවන ලකුණු ගැමුණු කියයි තවත් ගෑස් නෞකා දෙකක් ලබන සතියේ දිවයිනට අදත් ගෑස් ආශ්‍රිත පිපිරීම් භූමි තෙල් පොලි මුත් රට පුරා ප්‍රථමයෙන් දේශීය පුවත් ලබන සතියේ තවත් ගෑස් නැව් දෙකක් දිවයිනට පැමිණීමට නියමිතයි එලෙක්ට්‍රෝ සහ ලාෆ් ගෑස් සහිත නැව් දෙකකුයි දිවයින ප්‍රදේශ කිහිපයක භූමි තෙල් පොලිම්ද දක්නට ලැබුණා लिट्रो गैस सहित तवत नौकावाक लबन सती दिवैनट लंगावीमट नियमित वेबनवासम जनवरी मस पसोन दिन पमन वन लाफ गैस सहित नौकावाक दिवैनट लंगावीमट नियमित बवाय वार्तावने मेवन विट मेरटट पमिनी गैस नौका तुनाक नियमित प्रमितिंट अनुकूल वीम हेतुन मुदाहरीमट कटियुत करते बनवा यात्र लिट्रो गैस नौका दिखक सह लाफ गैस नौकावाक वनवा म्यात्र प्रदेश किहिपेक भूमि तेल पोलिम दक नट लपड़ा प्रदेश गैस आश्रित पिपरे वार्ता होना ඉහළගිය ඉන්ධන බිලට එරෙහිව රටේ ජනතාව රජයට දැඩි චෝදනා කරමින් සිටිනවා. සමගි ජනබල වේගයේද පන්දම් දල්වමින් රට පුරා විරෝධතා සංවිධානය කර තිබෙනවා. ඒ ඉහළගිය ඉන්ධන බිලට සහ ඉහළ යන භාණ්ඩ බිලට එරෙහිවයි. රටේ ජනතාව දිනෙන් දින පීඩාවට පත් කරමින් භාණ්ඩවල මිල ඉහළ යනවා. ඉහළ යන භාණ්ඩ බිලට එරෙහිව රට පුරා විරෝධතා සංවිධානය කර තිබෙන්නේ ජනතාවට දරාගත නොහැකි මොහොතකයි. දිනෙන් දින ජනතාවගේ කරමතට පැටවෙන බර කවදා කොතනින් අවසන් වේදයි කවුරුවත් දන්නේ නැහැ. රජයේ මැති ඇමතිවරුන් ගැලවිච්චාවට විවිධ හේතු කාරණා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළද ඉන් කිසිදු සෙතක් රටේ ජනතාවට ලැබෙන්නේ නැහැ. එය හුදෙක් දේශපාලන සම්දර්ශන පමණක් බව මේවන විට මනාව පැහැදිලි වෙනවා. ඉන්ධන ආනයනය කිරීමට ඩොලර් නැති බව පවසමින් රජය මහර ඉන්ධන මිලත් ඉහළ දැමීමට පසුගියදා කටයුතු කළා. ඉන්ධන මිල ඉහළ යාමත් සමග ශේෂ්ත්‍ර රසක භාණ්ඩ සහ සේවා මිල ඉහළ ගියේ රටේ ජනතාවට හිතා ගන්නවත් බැරි විදිහටයි. මේ අතර ඉන්ධන මිල ඉහළ යාමත් සමග ඉදිරියේදී බස් ගාස්තු සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන බව සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමේ සභාපති ගැමුණු විජේරත්න මහතා සියත අපකල විමසීමකදී සඳහන් කළා. ජාතික ගමනාගමන කොන්සභාව තමයි සාමාන්‍යයෙන් අධිකරණ बस का सु तीर्ण करने वगे में या मेरा दर्शक अनु आवश्यक निर्णय के अर्गे न ये प्रतिशत तीर्ण करने ये तो कोटा बाधा आधा में होते है जाति गमन आगमन कौन सा भाव अपनी लबाज न हुआ मैं वैडियो प्रतिशत यहाँ पे आवश्यक गणने के लिए मल्ट आधार आप पीली व्यंग वाले सिविल वार्तावन अभी जान दिन देह कर प्रथम जाति गमन आगमन कौन सा भाव रिम कर लती ना इंद्र मल्ट पमना का रुपया दाह तक वे दिलाती ना वस्था देह करी वगे मापे टायर मिला वगे में आमत्र कोटा सील आप सेवा का सील माते विशाल මෙලෙස දිනෙන් දින ඉහළ යන බාණ්ඩ මිලට සහ ඉහළ ගිය ඉන්ධන මිලට එරෙහිව සමගි ජනබල වේග මන්ත්‍රී වරුන් රට පුරා විරෝධතා සංවිධානය කර තිබෙනවා. ඒ පන්දම් දල්වමින් මේ කඩවත නගරයේ සංවිධානය කර තිබූ විරෝධතාවයයි. लोकेट नायक
ඒගේම රටේ සාගතයක් ඇති වෙනවා කියන ලකුණු පළ වෙලා තියෙනවා මේ වාතාවරණයෙන් මේ රටේ අහිංසක ජනතාව ගොඩ ගන්න සමගි ජන බල වේගය පෙළ ගැහිලා ඉන්නවා මේ තලවකැලේ ප්‍රදේශයේ සංවිධානය කර තිබූ විරෝධතාවයයි පෙට්‍රෝල් දියෝ 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 පෙට්‍රෝල් දියෝ 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 අපිට සහන මේ වැඩබැරි ආණ්ඩුව මේ මැති අමතුරු එකතු වෙලා ජනාධිපති අගමැති ඇතුළු මේ සියලු දෙනා අද රට විනාශ කරලා තින්නේ ජනාධිපති අගමැති මුදල් ලැබෙති මැදිහත් වෙලා වහාම මේ ඉන්ධන මිල අඩු කළා ජනතාවට සහන ලබා ගන්න මොකද 2021 වසර මේ ආණ්ඩුව මේ ලංකාවේ මිනිස්සු කාලකන්ණි කරා 2022 වසරත් මේ මිනිස්සුන්ව කාලකන්ණි කරන්න මේ ආණ්ඩුව උත්සාහ කරන්න එපා ගාල්ල ප්‍රදේශයේදී සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් පළ කළ විරෝධයයි මේ නම ලක්ෂ ඡන්දෙ දුන්න පාපය අද අපි සියලු දෙනාට විඳින්න වෙනවා මිත්‍රවරුනි ඒ නිසා අපි ඉතාමත්ම පැහැදිලිව කියන මහා ජනතාවගේ දුක ඉදිරියට මේ විදියට කාලකන්ණිකමට ගෙනියන්න අපි දෙන්නේ නැ දෙන්න දෙන අඩෙන දෙන දෙන දෙන්න දෙන දෙනෝ මහා ජනයාගේ දුක තන්නේති හැමතිලයික් වෙනෝ මාතෙන් මාතෙට මුන් ටික තෙල් ටික නක්නෝ රීරියක්කු ටික සැකහර ඉන්ධන මිල පිළිබඳව දේශපාලන වේදිකාවේ ඇසුණු කතා දැන් ජනතාවට අද කන්න නැති වෙලා තියෙනවා බොන්න නැති වෙලා තියෙනවා උදේට කෑවොත් දවල්ට කන්න දවල්ට කෑවොත් රෑට කන්න බැරි තත්ත්වයක් අද ආණ්ඩු උදා කරලා තියෙනවා කැබිනට් රොත්ත බුරුත්තට කියනවා පත්තපල් බොරු කියන්න එපා ලෝක වෙළඳ පොලේ තෙල් මිල අඩු වෙලා තියෙනවා ඒ විතරක් නෙවෙයි මේ රටේ ජනතාව දැනගන්න ඕන තෙල් ලීටරයකට රුපියල් 42ක් බදු ගහනවා උන්ට සැප ගන්න අපි බදු ගහන හින්දා තමයි තෙල් මිල වැඩි වෙලා තියෙන්නේ කිසිම රජයක් කැමති නැහැ ජනතාව අපහසුතාවයේ පත් වෙන වැඩ කරන්න. හැබැයි ඔබ අපි සියලු දෙනාම දන්නවා ලෝකයේ ඇති වෙලා තියෙන තත්ත්වෙත් එක්ක අපටත් ඒකට මුහුණ පාන්න වෙලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ තෙල් මිල අඩු කරන්න අපට පුළුවන් පළවෙනි අවස්ථාවේදීම තෙල් මිල අඩු කළා ජනතාවට ඒ සහනය ලැබලා දෙන්න. පට්ටපල් බොරුනි ඉන්ධන මිල පහළ ගියා. ඒ පහළ යන්න හේතු උනේ කොරෝනා එක පැතිරීම නිසා ඉන්ධන ඉල්ලම අඩු වුණා යුරෝපයේ උතුරු ඇමරිකාවේ. ඒ වගේම චීනයයි ඉන්දියාවයි ඇමරිකා එක්සත් ජනපදයේ Taman සතු තෙල් සංචිත එළියට දැම්ම. ඒ නිසා අද හැම තෙල් ලීටරයකින්ම රුපියල් 89ක අයුතු ලාභයක් මේ ආණ්ඩුවට තියෙනවා. ස්වාගත නොහැකි වසංගතය නිසා වරායවල් වහලා තියෙනවා මුවන්තොට පොරවල් වහලා තියෙනවා ඒ රටවලින් වෙන රටවලට සංචාරය නතර කරලා තියෙනවා සංචාර සීමා පනවලා තියෙනවා දොරගුළු ලෑම කරන කොටගෙන වැඩ පොළවල් ලක්ෂ ගාණක් ලෝකෙ වැහිලා තියෙනවා මුළු ලෝකෙම ඛනිජ තෙල් රසායනික ද්‍රව්‍ය පොර යකඩ සිමෙන්ති මේ සියල්ලගේ බිල අඛණ්ඩව ඉහළට ගමන් කරන අවස්ථාවක් තියෙනවා ඒ නිසා ලෝක ජනතාවගේ දුප්පත්කම වැඩි වෙලා තියෙනවා රටතුළ ඔමික්‍රෝන් වෛරස් රැල්ලක් මතුවීමේ අවදානමක් පවතින බවට විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය අනතුරු අඟවනවා. ඉන් ආරක්ෂා වීමට නම් බූස්ටර් එන්නත ලබා ගැනීම අත්‍යවශ්‍ය බවයි ඇය පෙන්වා දෙන්නේ. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් උදා වූ නත්තල සමරන ලෙස සෞඛ්‍යංශ අවධාරණය කරනවා. ඔමික්‍රෝන් වෛරස් ආසාදිතයින් මෙරටින් තහවුරු වීම හමුවේ නත්තල් දිනය නිවසට සීමා කරමින් සමරන ලෙසයි සෞඛ්‍යංශ ඉල්ලා සිටින්නේ. එසේම එළමෙන උත්සව සමයත් සමග ඔමික්‍රෝන් රැල්ලක් රට තුළ ඇති විය හැකි බවට විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය අනතුරු අඟවනවා. ඉදිරියේදී ඇත්තටම ඔමික්‍රෝන් රෝගීන්ගේ රැල්ලක් ඇති වෙන්න අවදානමක් තියෙනවා. ඉතින් ඒ අනුව අපි ඉදිරිය ගැන හිතලා ඒ වළක්වා ගැනීමට කටයුතු කිරීමයි ඇත්තටම මේ අවස්ථාවේදී අපි සිතට ගත යුතු වන්නේ. අපි හැමෝම මේ වෙලාවේ හිතට ගන්න ඕනේ අලුතෙන් ඇති වෙලා තියෙන ප්‍රභේදයට අපි ඉදිරියේදී ශක්තියෙන් මුහුණදීමට අවශ්‍ය කටයුතු සිද්ධ කර ගැනීමට. ඒ සඳහා අපි කළ යුතු ප්‍රධාන කාර්ය දෙකයි. ඒ තමයි අපේ රටේ පුරවැසියන් වශයෙන් අපි මේ රෝගයේ පැතිරීම වළක්වා ගැනීම සඳහා අනුගමනය කළ යුතු සියලුම සෞඛ්‍ය ක්‍රියාමාර්ග තදින් දැඩිව අනුගමනය කළ යුතුයි. දෙවෙනි කාරණය වන්නේ ඉතාමත්ම වැදගත් අපිට මේ අවස්ථාවේදී අපි ලංකාව පුරාම ලබා දෙමින් යන තුන්වන බූස්ටර් ඉන්නත් මාත්‍රාව ලබා ගැනීම අත්‍යවශ්‍යයි. මොකද ඒ මගිනුත් ඇත්තටම මේ ඔමික්‍රෝන් වෛරසයේ මර්ධනය කිරීමට හැකියාවක් තියෙන බවක්
පරීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා. ඒ අනුව ඉන් ආරක්ෂා වීම සඳහා බූස්ටර් එන්නත ලබා ගැනීම අත්‍යවශ්‍ය බවයි ඇය අවධාරණය කරන්නේ. මේ අතර ගැබිනි මවවරුන් සඳහා නුදුරේදීම කොවිඩ් මර්ධන එන්නතේ තුන්වන මාත්‍රාව ලබා දීමට කටයුතු කරන බවයි විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතෘ මහතා ප්‍රකාශ කළේ. බොහෝ ගර්භණි මවවරු මේ වන විට කොවිඩ් ආසාදනයට එරෙහිව එන්නත ලබාගෙන තියෙනවා. ඒ එන්නත ලබා ගැනීම නිසා ගර්භණි මවවරුන්ට කොවිඩ් ආසාදනය නිසා ඇතිවන සංකූලතා බොහෝ ලෙස විශාල ලෙස අපිට අඩු කර ගැනීමට මේ වන විට හැකියාව ලැබිලා තියෙනවා. ඒ නිසා ඔබ ගර්භණී බව දැනගත් පළවෙනි අවස්ථාවේදීම ඔබේ පෞල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය හමු වෙලා මේ කොවිඩ් එන්නත ලබා ගැනීම ඔබ අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක්. මේ ගර්භණී මවවරු තවත් සමහර පිරිසක් දැන් සිටිනවා අපිට මේ පළමු සහ දෙවන මාත්‍රාව ලබාගෙන මාස 3කට වඩා වැඩි කාලයක් ගත වෙච්ච. එතකොට එවැනි ගර්භණී මවවරුන්ට තුන්වන මාත්‍රාවක් විදිහට කොවිඩ් එන්නත ලබා දෙන්නට ප්‍රසවහන ආරවිද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතන විදිහට අපි සෞඛ්‍ය අමාත්‍යාංශයට නිර්දේශ ඉදිරිපත් කළා තියෙනවා. ඒ නිර්දේශ ඉදිරියේදී ක්‍රියාත්මක වෙන විට ඔබට ඒ සඳහා අවස්ථාවක් ලැබේවි. බ්‍රිතාන්‍යයෙන් තුන්වන දිනටත් ලක්ෂයේ ඉක්ම වූ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවක් ඊයේ දින වාර්තා වුණා. මේ අතර ඔමික්‍රෝන් ව්‍යාප්තිය හේතුවෙන් ශීත ඍතුවේදී ගුවන් ගමන් කිහිපයක් අවලංගු කිරීමට ජර්මනියේ ලුෆ්තන්සා ගුවන් සේවය තීරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. බ්‍රිතාන්‍යයෙන් තුන්වන දිනටත් ලක්ෂයේ ඉක්ම වූ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. පසුගිය සතිය තුළ බ්‍රිතාන්‍යයේ නව ආසාදිතයින් 148කින් ඉහළ ගොස් ඇති බවයි වාර්තා වුණේ. ඒ අනුව එරට සෞඛ්‍ය ආරක්ෂණ ආයතනය සඳහන් කළේ ඩෙල්ටා ප්‍රභේදයට සාපේක්ෂව ඔමික්‍රෝන් ආසාදිතයින් රෝහල්ගත කිරීම 70%කින් පමණ අඩු වී ඇති බවයි. මේ අතර ඔමික්‍රෝන් ව්‍යාප්තිය හේතුවෙන් සෑම ලන්ඩන් වැසියන් දස දෙනෙකුගෙන් එක් අයෙකු කොවිඩ් ආසාදිතයෙකු බවට පත්ව තිබෙනවා. ඔමික්‍රෝන් ව්‍යාප්තියත් සමග සංචාරක ක්ෂේත්‍රයේ ඇති වී තිබෙන අවිනිශ්චිතභාවය හේතුවෙන් ශ්‍රීත ඍතුවේ සිය ගුවන් ගමන් 33,000ක් පමණ අවලංගු කිරීමට ජර්මනියේ ලුෆ්තන්සා ගුවන් සේවය තීරණය කර තිබෙනවා. ලුෆ්තන්සා ඇතුළු යුරෝපයේ විශාලතම ගුවන් සේවා සමූහය මේ වන විට ක්‍රියාත්මක කරනු ලබන්නේ සිය ගුවන් ගමන් වලින් 60%ක් පමණයි. පුංචි එංගලන්තය නැත්නම් නුවර එළියට වසන්තය උදා වුණාම මුළු රටම ලස්සන වෙනවා, ශක්තිමත් වෙනවා. ඒ දෙස් විදෙස් සංචාරකීන් නිසා ගෙවුණු වසර දෙකම නුවර එළියට වසන්තය උදා වුණේ නැහැ. ඒ කොවිඩ් ව්‍යසනය නිසා මෙවරත් නුවර එළියට සම්පූර්ණයෙන් නැතත් අඩක් පමණ වසන්තය උදා වී තිබෙනවා. මේ සියතේ උත්පලා සුභාෂිනී ගෙනෙන වර්තාවක්. නුවරඑළිය පුරා දින කිහිපයක් අප සංචාරය කළා. විශේෂයෙන් ග්‍රෙගරි වැව ආශ්‍රිත සංචාරක ක්‍රියාකාරකම් වෙනද තරම් නැති වුණත් පසුගිය වසරට වඩා හොඳ බවයි බොහෝ දෙනෙකු පැවසුවේ. විශේෂයෙන් සංචාරකයන් වෙනුවෙන් බෝට්ටු ධාවනයේ යෙදෙන චතුරංග සදරුවන් අපට මෙසේ අදහස් පළ කළා. මේ අවුරුදු මාස 8ක්ම ගහලා තිබුණේ සේවකයෝ ඉන්න 175ක් විතර සේවකයෝ 175 වෙනාටම කිසිම රැකියාවක් නැතුව අසරණ වෙච්ච අවස්ථාවක් ගොඩක් තිබුණා. දැන් ඉස්සක් වෙනක එන්න පටන් ගන්න විදිහ ඒකත් දැන් දුවන්න දීලා අපිට සත් දෙකක් තුනක් විතර එනවා. මේ අතරතුර අපි දුවන ගමන් දැන් ඕතේ නැති ඇලේ වතුර අඩු කරලා ඒකත් අපිට දුවා ගන්න බැරුව තියෙනවා. මේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දීලා තියෙන නීති රීති රෙගුලේෂන් අනුව තමයි අපි වැඩ කටයුතු කරන්නේ. සෑම බෝට්ටු සංචාරයකටම පෙර සියලුම ආරක්ෂිත කබා පවා විස බීජ හරණය සිදු කරනවා. නුවර එළියේදී මුණ ගැසුණු දේශීය සංචාරකයන් කිහිප දෙනෙකු මෙසේ අදහස් පළ කළා. තව දෙකක් විතර හිටියේ ගැදර කොරෝනා හින්දා. දැන් තමයි පොඩ්ඩක් එළියට බහලා ඇවිල්ලා තියෙන්නේ. දැන් පොඩ පරිස්සමෙන් තමයි අපි ඉන්නේ. අපි වැක්සින් ගල්ලා තියෙනවා. ඒත් අපි මාස්ක් එක දාලා සෙන්සිල් කරලා පරිස්සමෙන් ඉන්නවා. තාක් කාලට පස්සේ තමයි මට ආවේ කොරෝනා හින්දා අපිට ඉන්න බැරි වුණා. ආවට පස්සේ අපි හිතනවා දැන් ඉතින් අපි මේක එන්ජොයි කරා. අශ්ව තුරඟ තරඟ පිටියේ කතාව නම් තරමක් වෙනස්. අශ්වෙන් සහ පෝනියන්ගේ ආහාර මිල ඉහළ යාමත් සංචාරකයන් වෙනදා ප්‍රමාණයට පැමිණෙන්නේ නැතිකමත් නිසා තවත් අසරණ වී සිටින බවයි මේ පුද්ගලයින් පවසන්නේ. සතුටු
ඒ ගාවතර අපි ක්‍රියාකාරී ගෙදරට ගෙන යන්න මේකට කැම දාන්න ඔක්කොම වීදම කරන්න. අපිට සව සෙනක පොඩක් ආවත් අපිට තොඳයි. මේ පෞක ගාඩිකේ නෑනේ කට්ටිය. ඒ නිසා අපිට හුඟක් කරදරයි. කෙසේ නමුත් අපට ප්‍රකාශ කිරීමට ඇත්තේ සෞඛ්‍ය නීතිවලට අනුකූලව සංචාරය තුළ අපේ සතුට කල් තබා ගත හැකි බවයි. उदासन प्रवृत्ति विकाशय मिनिमावट पत्नवा वेडदूर तुरतुर संदापी बिसेन www.siyadanews.lk अपगे वेबपीटू वेत अपयाली थमुआन्ने अपगे मध्यान प्रवृत्ति विकाशयेन ओबट सुब संत्यावाक। දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.